ගමේ සංගීත කණ්ඩායමට රටේ තැන හදන සිරස FM සරිගම සාජ්ජය. සරිගම සාජ්ජය හොඳයි. ගමේ සංගීත කණ්ඩායම රටේ තැන හදන තැනට ගෙනෙන මේ ආදරණීය නිමේෂයයි සිරස FM සරිගම සාජ්ජය. අද ඉතින් බ්‍රෑන්ඩඩ් සින්දු තමයි තියෙන්නේ. ඉතින් බ්‍රෑන්ඩඩ් සින්දු ටිකක් අහන්න උගුලු ලෑස්ති ඇති කියලා හිතනවා. මං හිතන්නේ මොකද පොඩි ට්‍රේලර්ස් වලින් දැනුම් දීමක් දුන්නනේ අජිත් පෙරේරා ප්‍රමුඛ බ්‍රෑන්ඩඩ් වේදිකා ගත වෙනවා කියලා. ඉතින් ඔබ දන්නවා සිරසට 25යි, ගායක ගායිකාවෝ 25යි, සංගීත කණ්ඩායම් 25යි. එදා ලොකු පෙරලියක් වීගමේ කඩොල් කෙලේ ඇති කරපු අජිත් පෙරේර තමයි මේ ඉන්නේ. ඉතින් අජිත් එක්ක අජිත්ගේ බ්‍රෑන්ඩඩ් සංගීත කණ්ඩායම මේ වෙනකොට ලංකාවේ බොහොම හැම තැනකම ජනප්‍රියත්වයට පත් වෙලා තිබෙනවා. ඉතින් සාජ්ජේ එලිමහනට අරගෙන යනවා, නැත්තම් රටින් එතරට අරගෙන යනවා. ඒකටත් ඔන්න අජිත් වැඩ කටයුත්ත කරගෙන තියෙනවා. ලබන ජුනි මාසේ අපි ඉතාලියට එනවා සාජ්ජත් එක්ක මේ බ්‍රෑන්ඩඩ්. ඉතින් එයා තමයි ආරාධනා කරන්නේ. ඒ පිළිබඳව අපි කතා කරමු පස්සේ. ඒ වගේම ඔබට මතක කරන්නට ඕනේ මහජන බැංකුවේ පීපල්ස් වේව් ඇප් එක. මෙන්න මේ වගේ ජංගම දුරකථනයක් ගන්නකො අතට අරගෙන පීපල්ස් වේව් ඇප් එක ටක් ගාලා ඩවුන්ලෝඩ් කරගන්න. මේ ඇඟිල්ල දුරින් ඔබට පුළුවන් ඉතාමත් වේගෙන් බැංකු කටයුතු කරගන්න. බැංකු ශේෂය බලන්න, බැංකු පිළිබඳව ඒ සියලුම දේවල් දැනගන්නට ඔබට පුළුවන් පීපල්ස් වේව් ඇප් එකේ. ඔබ පිටරටක ඉන්නව නම් ඔබේ මුදල් ලෙවන ලංකාවට එවන්නේ මහජන බැංකුව හරහා. ඉතින් එතකොට මොකද කරන්නේ? ඒ ගිණුමේ තිබෙන දේවල් සියල්ල ඔබට කරන්නට පුළුවන් තැන තමයි පීපල්ස් වේව්. අදත් අනුග්‍රහය දක්වනවා. ඒකම කිකි ඇප් එක ගැන අපි මතක් කරනවා ඔබට. කිකි KIKI කිකි, හරිම ලස්සන නමක්. මේ කිකි ඇප් එක දිහා බැලුවාම මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉක්මනට. හැබැයි ඩවුන්ලෝඩ් කරලා විතරක් මදි, මේක සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ. තමන්ගේ දුරකථන ජාලෙත් එක්ක දවසකට රුපියල් 5ක් වගේ පුංචි මුදලක්. මේ රුපියල් 5ට මේ HD තාක්ෂණයෙන් යුක්තව මේ දැන් මේ මොහොතේ ලයිව් ස්ට්‍රීමින් කරලා මේ සිරස FM සරිගම සාජ්ජය ඉතාමත් කණ්ණාඩියක් වගේ බලාගන්න පුළුවන් ඔබේ දුරකථනයේ. ඉතින් අපි කිකි ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න කියනවා. ටෙලිනාට්‍ය බලන්න පුළුවන් එක දිගටම, ඒ වගේම චිත්‍රපටි ඕන තරම් ඇති තරම් තියෙනවා ඔබට මේ කිකි ඇප් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා. හොඳයි, අපි මේ සියල්ලම කතා කරන ගමන් සිරස FM පේජ් එකට Facebook එකේ යන්න අමතක කරන්න එපා. පුංචි ලයික් එකක් දාපු ගමන් ඔබ ඒකට සක්‍රිය වෙනවා. ඉතින් එතන ඉඳලා දිගටම බලාගන්න පුළුවන් ලෝකේ ඔබ කොහේ හිටියත් ලංකාවේ ඉඳලා මේ වෙලාවේ සිරස FM සරිගම සාජ්ජය සූදානම්. එහෙමනම් මෙන්න අපේ ආදරණීය අජිත්. අජිත් එක්ක අපි අවුරුදු ගණනාවක් මිදු දහම තියෙනවා. ඉතින් ඔබ දන්නවනේ මේ ප්‍රථම හාදුවේ ඉඳලම අජිත්ව අපි අඳුරනවා. තවමත් අපිට එයා හාදු දෙනවා, අපිත් එයාගේ හාදු ගන්නවා. ඉතින් ඔබත් ආසාවෙන් බලාගෙන ඉන්නවා ඒ ගැන කතා කරන්න. එහෙමනම් අද බ්‍රෑන්ඩඩ් ගීත ටිකක් අරගෙන ලංකාවේ ජනප්‍රියතම සංගීතඥයින් දෙපළක් තව ගීත කීපයකින් එනවා මේ ස්ථානෙට. අපි ඒවා ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මෙන්න සිරස FM සරිගම සාජ්ජේ අජිත් පෙරේරා සමග බ්‍රෑන්ඩඩ්. බොහොම ස්තුතියි. ඉතින් හැමදාමත් ඒ අවුරුදු 25 මුල්ලේම අපි ආදරෙන් හඳුන්වලා දුන්නේ ප්‍රියන්ත විජේසිංහ හැමදාමත් එක වගේ ලෙන්ගතුකම මේ විදිහටම තියෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. ඉතින් අපිව බලාගෙන ඉන්න අපිට ආදරය කරන යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඔන්න අදත් මම මගේ අලුත්ම සංගීත කණ්ඩායම තමයි අරගෙන ආවේ සාජ්ජට. සාජ්ජෙත් පොඩ්ඩක් රස පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා, පොඩ්ඩක් වටපිට බලපම ගොඩක් හොඳයි, ලස්සනයි. ඉතින් මුල්ම ගීතය සංගීත කණ්ඩායම අපි හිතුවා ගායනා කරන්න. මේ දවස්වල රේඩියෝ එක ඇහුවත්, ටීවී එක බැලුවත් හැම වෙලෙම ඇහෙන්නේ මත්ද්‍රව්‍ය ගැන. ඉතින් අපේ තරුණ පරපුර ගොඩක් මේකට ගොදුරු වෙලා තියෙනවා.
විනාස වෙනවා. ඉතින් අපි ඒගොල්ලන් රැක ගන්න ඕන. ඉතින් මම හිතුවා පළවෙනි ගීතය මද්රව්‍ය පාවිච්චි කරන්න එපා. අපිට ලස්සන ජීවිතයක් තියෙනවා. කොල්ලන්ට ලස්සන අනාගතයක් තියෙනවා. ඒ වගේ වෙලකී හිටියොත් ජීවිතේ ගොඩක් සුන්දර වෙයි කියලා හිතලා මේ ගීතය තෝරගත්තා. ඔබ සැම මෙන්න 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 බ්‍රෑන්ඩඩ් අපේ පළවෙනි ගීතය. ආදරේ තමයි වැඩි වෙන්නේ, ආදරේ කරන්න තමයි හිතෙන්නේ. ඉතින් ඊළඟ ගීතය මම නිර්මාණය කරලා ගායනා කරපු ගීතයක් තමයි තෝරගත්තේ බ්‍රෑන්ඩඩ් කොල්ලොත් එක්ක ගායනා කරන්න. මෙන්න ඇත්තටම ආදරේ ළඟින් ඉන්නවට වඩා දැනෙන්නේ ටිකක් දුරට ගියාමයි. ඉස්සරහා මේ ස්ටුඩියෝ එකේ ඉන්න පොඩ්ඩක් hinaන එක ඇත්ත තමයි. මෙන්න ආදරේ වැඩි වෙන්නේ ළඟින් ඉන්නවට වඩා දුරට ගියාමයි. මගේ ගීතය තාලම ගියාම
වත් ආදරේ වැඩි වෙයි දුරට ගියාම සිහි වෙනවා තුරුලේ ගෙවුසනව සිටිදාක තරවුණා යාලුුණා මතකද තාම සිත්නිදුුණා පිහැඩුවා ළඟ සිටිදාක තරවුණා යාලුුණා මතකද තාම අගේ දැනෙන්නේ සත්තයි ළඟ නැතිදාක සුසුමක්වත් ඇයි තියන්න බැරි සිත ගාව තියන්න බැරි සිත ගාව තවත් ආදරේ වැඩි වෙයි දුරට ගියාම සිහි වෙනවා තුරුලේ ගෙවුසනව ගීතය ගායනා කරන්නේ බ්‍රෑන්ඩ් සංගීත කණ්ඩායමේ තවත් හොඳ දක්ෂෙක්. ඉතින් අකලංගටත් අපේ රොකී මල්ලිටත් මහේෂ්ටත් ආරාධනා කරනවා මේ ගීතය ගායනා කරන්න කියලා. ටිකක් පැරණි ගීතයක් පොඩ්ඩක් මියුසික් එහෙට මෙහෙට පොඩ්ඩක් වෙනස් කරලා වෙනම ආකාරයකට සාජ්‍ය වගේ වෙනම රසකට දෙන්නයි බලන්නේ. මෙන්න අහලා බලමු බ්‍රෑන්ඩ් එක. Thank you.
සිතට පායන හිරු දෙවියාටයි සවසට පායන සඳ දෙවියාටයි සතර වරම් දෙවි සතර දෙනාටයි වැඳලා ධර්මරාජ ගල නැගලා එක්කම් පානේ කිත්තම් කරලා මාගිරි දම පසු කරලා තුන් සරණේ කවි කියලා ධර්මරාජ ගල නැගලා එක්කම් පානේ කිත්තම් කරලා මාගිරි දම පසු කරලා යන් 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 හනිකට යන් සුමනසමන් දෙවි පිහිට ලබන් මුනි සිරි පාදේ හිරු රස වීදේ සමන්ත කූතරකාරී කමනියයි සුනිල් දිය දහරා ලනිල් කඳු මනහරා උරුලිය පිරිලා වනම පිපිලා සිත කලබයි ඇස නලවයි සිත කලබයි ඇස නලවයි සිරස FM සරිගම සාජ්ජේ අපේ යාළු කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් අයිබෝන් වලට අයිබෝන් අවුරුදු 53 නම් පහු වෙලා ගොඩක් කල් නෑ තව නෑ නේ. බැලු බැලමට නම් කියන්න බෑ තව. තාම කොල්ලවගේ ඉන්නේ. එහෙම ඉන්නේ නේ. 60 පැන්නත් නා කිව්වේ. නා කිව්වෙන් තා 60 පැන්නේ නෑ ඉතින්. අපි ප්‍රියන්තය ඒක විහිළුවට කියපු සින්දුවක් නෙමෙයි. ඔව්. සිත පිරිසිදුව තියාගන්නවා නම් එයා කවදාවත් වයසට යන්නේ නැහැ. සිතේ කිලුටු තියාගන්න පාරයට ඊර්ෂ්‍යා කරනවා, මෙයාට ක්‍රෝධ කරනවා, අරයාගේ දිගුණට අකුල් හෙලනවා. ඒව කරන්න එපා. ඒ ඔයා කරනට කියනවා නෙමෙයි. වෝල්ට ප්‍රනන්දු එහෙම නැහැ. මම එහෙම නැහැ. හරි අපි හොයාගත්තොත් අපි නිකන් ඉන්නෙත් නැහැ. හරි හරි. අපි පොඩ්ඩක් අපි කතාවත් ඉනෝ මේ පැත්තට එනවා. ජූ ඩ්‍රගන්ස් අපිත් එක්ක හම් වෙනවා. ඔබ දන්නවා මේ දවස්වල ඇවිදින ගායකයා සීදුව සකුර සංගීත කණ්ඩායමේ නිත්‍ය ගාන ශිල්පියා. දැන් නැත. දැන් ඒවට ඉඳලා අපි අනිවාර්යෙන් හමු වෙනවා යනවා. දැන් මේ වෙනකොට එලිමහන් ප්‍රසංග වේදිකාවේ බොහොම ඉල්ලුමක් තියෙනවා. එහෙමනේ අනිවාර්යෙන්. ආරයි. ජූ ඩ්‍රගන්ස් ගැන ඔබ දන්නවා. අනිත් පැත්තෙන් ඉන්න ගාමිණී පතිරණ
මිත්‍රයා. අපි එහෙනම් ජූඩ් රෝගන්ස් ගාවට යනවා. අපි ඉස්සලාම ගීතයකට යමු ඉස්සලානේ. ඔව් යා. අපි ගිහිල්ලා කතා කරමු. හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ, හසාය පරාදයි වරදෙදි සැරුබේ. ඇහැ ගහගෙන සිටි සමාජෙ ගැන කියයි හොඳ මිනිහෙක් වෙයන්. විතරම මට කියූ ආදර මගේ තාත්තේ, ආදර මගේ තාත්තේ, ආදර මගේ තාත්තේ, ආදර මගේ තාත්තේ. හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ, කසාය පරාදයි වරදෙදි සැරුබේ. මේ දිනවල සිරස රේඩියෝ එක දිහා බැලුවත් මේ ගීත ඇවිදින ගීත බවට පත් වෙලා. ඉතින් මේ ගීතවලට පුදුමාකාර ජූඩ් රොගන්ස්ගේ ඉල්ලීමක් තිබුණා. ජූඩ්, කොහොමද මේ දැන් ඔබ සංගීත කණ්ඩායමක ඉඳලා ඒකෙන් ගිල්ලා ගිහිල්ලා දැන් ඒ සංගීත කණ්ඩායමත් එක්කත් ගීත ගායනා කරනවා, ඊළඟට තවත් සංගීත කණ්ඩායමක, අද මේ වෙනකොට ඒ தත්ත්වය හදාගන්න මේ කෙටි කාලයක් ඇතුළත මේ ගමන යන්නට ඔබට බොහොම ලොකු හයියක් තිබුණා. අපි දැනගන්න කැමති ඒ සම්බන්ධයේ ජූඩ්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ සීදූ සහෝ සංගීත කණ්ඩායම අජිත් අයව. අජිත් විද්‍යානගේ අපේ සොහොයුරා අනිවාර්යෙන් අජිත්ට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම ගීත නිර්මාණය කරද්දී හොඳ දේ කරන්න සහ තමන්ට ගැළපෙන ගීත නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි එතන තියෙන විශේෂත්වය. ඒ විශේෂත්වය හොයාගෙන පුංචි පරිශ්‍රණයක් තමයි යොදන්නේ. ඒ පරිශ්‍රණය දාපු ගමන් ඒකේ ප්‍රතිඵල අත්විඳිනවා. ඒක තමයි ජනතාවට ලබා දෙන්නේ. එහෙමනේ ජූඩ්? අනිවාර්යෙන්. අපිට වෝල්ට් ගැන කතා කරනවා නම් වෝල්ට්ගේ සෙවණැල්ල, වෝල්ට්ගේ ආදරණීය සොහොයුරා,
බයිල චක්‍රවර්ති මගේ ගුරුතුමා ගුරුතුමා ආදරය තමගේ බයිල චක්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දු ජීවිතේට අමතක කරන්න බෑ. මොකද ඒ නිසා තමයි ඒ චක්‍රවර්ති පවුලෙන් පැවත කෙනෙක් තමයි වෝල්ටර් ප්‍රනාන්දු. ඉතින් ඔබ දන්නවා එම්.එස්. කේ තිබෙන සුවිශේෂී දක්ෂතාවය තමයි ඔහු තමයි ගීත ලියන්නේ, ඔහු තමයි තනුව නිර්මාණය කරන්නේ. මේ පවුලට උරුම වෙච්ච දෙයක් තමයි මේ වෝල්ටත් ඒ විදිහ තමයි. එතමයි මම අද යම් කිසි බොහොම ස්තුතියි. තැන්කියු එකම මතක් කෙරුවට. මම අද යම් කිසි සන්තෝෂ වෙන්න පුළුවන් ස්ථානයක ඉන්නවා නම් දැන් කලාභූෂණ සම්මානේ මට හම්බිනුට වේදිකාවට ඉන්නකොට ජනාධිපතිතුමත් ඉන්නවා. මට මගේ නම කියලා වේදිකාවට මම ගියගම මට මගේ අයියව මතක් වුණේ. මොකද මං ඉස්සර එච්චර සංගීතයට කැමැත්තක් තිබුණ නෑ. මාව මේ ස්ථානට ගෙනාවේ මගේ අයියා. ඒක බලාත්කාරයෙන් වගේ එකඟ ආවේ. සින්දු කියන්න විතරක් නෙමෙයි, සින්දු ලියන්න, සින්දු තනු හදන හැටිත් මට දන්න විදිහට කියලා දුන්නා. මම ඉතින් අද පොඩ්ඩ ඒක දියුණු කරගෙන තියෙනවා. මේ මගේ තනුවක්, මේ මගේ වචන, මේ දැනට අවුරුදු 25කට දීලා ඉස්සලා කිපු මගේ ජනප්‍රිය ගීතයක් මල්පිටි යටසැලුවේ. හොඳයි, ඔබ දකින්නට ඔබ බලන්නට මං වෙනවා ඒක. තම සෙල්ලං නෑ මේ සමනල්ල තට්ටක පැටලිල හරි යන්න තමයි කල්පනාව. ආදරවන්තිය බලන්නකොට ඒ වගේ සුන්දර වෙන්න බෙනෙජ්ජු නැතු අපි ඒව දන්න ඕනේ. මේ අපි යනවා ගාමිණීට. එච්.ආර්. ජෝතිපාලයන්ට ගාමිණී මොන තරම් ආදරෙයිද. ඉතින් ඒ පිළිබඳව අපිට සාක්ෂි දුන්නේ ආනන්ද පද්මසිරි මහත්මයා, ප්‍රවීණ පද රචක. ඉතින්
ආනන්ද පද්මසිරි මහත්මයා ලියපු ලස්සන ගීතයක් මම හිතන්නේ මේ ජෝති ගායනා කරපු ජනප්‍රිය ගීතයකට තමයි මේ පදවල එකතු කරලා තියෙන්නේ. අපි ගාමිණී කියමුද බලන්න. අතර මේ පදවල ආනන්ද අයියා ලස්සන ලියුවා. ඒක ත්‍රිවිධ සෝරන් වෙනුවෙන් ලස්සන ගීතයක් නේද? ඔව්. දෙල තියෙන්නේ ත්‍රිවිධ සෝරන් වෙනුවෙන් ගීත ගායනා ලස්සන ආනන්ද අයියා. හොඳයි. ඔය නගර එහාට මෙහාට එකතු කරන අපිට හිතවත් කරන හිතවත් වෙන ත්‍රිරෝදරත මිතුරන් වෙනුවෙන් ආනන්ද පද්මසිරි මේ ගීතය පද රචනය කළා. ඉතින් ඒ ජෝති ගායනා කර ගීතයක තනුව තමයි ඒට පසුබිම් වන්නේ. අපි ගාමිණී පතිරණ දැන් මේ ගායනා කරනවා. වෙයි පාරි සැමදා එකසේ දවසේ සැම වෙලි ගමනේ ගමනේ ජීවිතේ ගෙවෙයි පාරි සැමදා එකසේ දවසේ සැම වෙලි ගමනේ ගමනේ සුමියුරු ගීත අසා ජීවිතේ ගෙවෙයි පාරි සැමදා එකසේ දවසේ සැම වෙලි ගමනේ ගමනේ යන ලෙසේ ගතවේවි ජීවිතේ දුකහා සැප මෙසේ සාධරණේ මගේ අගමයි හොර බොරු වංචා මා ළඟනේ ජීවිතේ ගෙවෙයි පාරි සැමදා එකසේ දවසේ සැම වෙලි ගමනේ දවසේ සැම වෙලි ගමනේ ගමනේ මේ රතුහලේ බත් කන්න වෝල්ට හරි ආසයි. රතුහාලේ බත ශරීර සෞඛ්‍යයට ගොඩක් හොඳ බතක්, පෝෂ්‍යදායක ආහාරයක් රතුහාල. දැන් තුන් වේලම මේ කටට රහට ඔය රතුහාලේ බත කන්න తీරන කොච්චර හොඳයිද? රතුහාලයි කරුලෝ කැල්ල තෙල් දාලා පරිපුටියක් ටිකක් දියරුට වගේ වියලා පොල් සම්බෝල් ටිකක් හදලා අයිනකින් පබඩම් කැලේ තිබ්බ මාර ගතී. දැන් මේ තියෙන ඔය කියන බත තියෙන්නේ ගොඩක් මාතර තමයි. අපි මාතර අපේ හිතවුතුන් ඉන්නෝ. අපිට මාතර ගියහම වරදින්නේ නැහැ. ඕනම් කාලේ දරලා කිරිපැණියකුත් දෙනවා. අද ලංකාව පුරාම තියෙන මාතර බත් කඩ. ඔව් ඉතින් ඒ වගේම බේබි නෝනාගේ බත් කඩේ ගැනත් අපි හොඳට අහලා තියෙනවා. මේ කවුද මේ බේබි නෝනා? ප්‍රියන්ත මම අමාරු දාන්නේ මම බේබි නෝනා ගැන ලිව්වා නෙමෙයි. ඔව් මේ අපේ නෝනා කිව්වා මේ අද අපි කඩෙන් කමුද කියලා. ඉතින් මං හා කියලා කඩේට බත් ගේන්න ගියා. මාතර බත් කඩයක් තිබුණා. ඉතින් බත් කෑම දෙකක් ගෙනල්ලා මමයි නෝනායි කන ගොඩ. ඉතින් කාලිවරන් පස්සේ අරයා ඉතින් ටීවී එක ළඟ ඉඳගෙන සිරස සමය දාගත්ත වෙලාව සිරසේ මූණ උබාගෙන ඉන්නවා.
ඉතින් මට කරන්න දෙයක් නෑ. මම උඩට ගිහිල්ලා ඇලෙවිලා ඉතින් මං අර මාතර බත් කඩේ ගැන හිතුවා. ඒකට තමයි මම මේ සින්දුව ලිව්වේ. ඔය කැරකිලා ආවේ ඔතනටනේ. ඔව් ඉතින් මේක නිකන් රජ ඉල්ලුමක්. හොඳයි මෑ මෑත කොස්මල්ලුම නිකන් රජ ඉල්ලුමක. මගේ අලුත්ම ගීතේ ගොඩක් ජනප්‍රියයි දැන්. තුන් වේලම කතර රහත් ලැබුණා. එන කියමු බලන්න. කියමු මේ මාතර බත් කඩේ වෝල්ට ප්‍රණන්දු. රහත් තුන් වේලම ලැබුණා මුළු කොළඹම රතු හාලෙට හැරුණා මෙයක් කෙනෙක් වගේ අපිට පෙනුණා මාතර බත් කඩේ බේබි නෝනා බේබි නෝනා බේබි නෝනා මාතර බත් කඩේ බේබි නෝනා බේබි නෝනා බේබි නෝනා මාතර බත් කඩේ බේබි නෝනා බත් කඩේ බේබිනෝනා. හැබැයි ඒ ගීතය ඇහෙනකොටත් කටට කෙල්ල ඉන්නවා. අපි කී වෙනකන් ඇරලා තියෙනවද දන්නේ නැහැ නේද? මේ අපි යනකම කාලේ යමුද? කාලේ. ඒ කියන්නේ කොටලා ගත්තේ ලුණු මිරිස සම්බෝලේ දිවට ගොඩක් රස ගෙනත් දෙන විශේෂයෙන් ලංකාවට ගොඩක් උචිත කෑම වර්ගයක් තමයි
කෑමක් තමයි පොල් සම්බෝලය. ඔයා මේ කෑම මතක් කරලා ඉවරලා දැන් මේ අපිට මේ සින්දු වැඩේ කරන්න හම්බෙන්නේ කටට ඒ විදිහටම කෙල උනලා දැන් මේ හරිය දෙයක් වෙන්නේ. හොඳයි හොඳයි. බේබි නෝනට අපි ස්තුතිවන්ත වෙනවා. ගාමිණී අපි ඊළඟ ගීතයට යමු එහෙනම්. ඔබට රයිට් සංගීතය හා ගායනය ගාමිණී පතිරණ පද රචනය කරන්නේ ජෝර්ජ් රොබ්සන් ද සිල්වා. අපි කියමු. රයිට් බ්‍රෑන්ඩඩ් සමගාදී. ගාමිණී පතිරණ. ගරේ සමානයි මගේ ආදරේ නැගෙන රැළිසේ සිතුවිලි මගේ පෙම් කලහිතකට වෛර කරන්නට හිමද මගේ හිතේ වරද වී සාගරේ සමානයි පතන්න පුළුවන් තමන්ට විතරයි තමන් විතරම ඒක හොඳ කතාවක් නේ මේකේ මේ ගීතේ නිර්මාණය කරලා තියෙන්නේ මේ ආයේ ඔයාව පතන්නේ නැහැ කියලා එපා කියලා එපා ඔයා එපා ඕනේ නැහැ කියලා ඒ කියන්නේ මේ බලන්නකෝ මේ කියන කතාව
මොකද කියන්නේ? මේ ගීතෙන් කියනවා ඔයාව ආයිනම් එපාමයි. ඇත්ත. මම වගේ කෙනෙක් ආයේ කවදාක්වත් හම්බෙන්නේ නැහැ. ආයේ ඔයානම් එපා. මොකද ඒ කලබ වරදේ? මේ ආදර කතන්දරය. ඔයාට මාව එපා නම් ආයේ කවදාවත්. ඔයාට මාව එපා නම් එපා එපාමයි නේ. මේ වෙච්ච දෙයක්ද? වෙච්ච දෙයක්ද නැහැ. මේ වගේ දේවල් මට නම් කොච්චර දැන් වෙලා තියෙනවද කොච්චර. හොඳයි අපි ආරාධනා කරමු අද බ්‍රෑන්ඩඩ් සංගීත කණ්ඩායමත් එක්ක ගායනද ජූ ඩ්‍රැගන්. දෙන්නම් කියනවා ආයෙනම් පතන්නේ නැහැ කියලා ඔය වගේ කෙනෙක්. ඉතින් අපිට ටික හරි දුකයි ඒක ඇහෙනකොට. මේ ආදරේ ඇවිල්ලා හරි මිහිරි. හරි රසයි. හරි සුන්දරයි. මාතර බත් කඩේ වගේ. මාතර බත් කඩේ වගේ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්තත් නේද? මං හිතන්නේ මේ ජූඩ් මල්ටි වෙච්ච දේත් උඹ දැන් ඔය කිව්වේ ජූඩ්. අප්පා. ඔය ඔන්න ඔක ඔන්න ඔක. ගෙනල්ලා අමාරුයි දැන්. අම්මෝ නෑ.
එහෙම නේද? ඒ ඒ හැබැයි එච්චර පපියම කිව්වා ඒක නේ මං හිත මමයි ප්‍රියන්තය ගතවුනේ මං හිත එහෙම කියනකොට වෙච්ච දෙයක් කියලා. වෙච්ච දෙයක් නේ මොකද මේ 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 වීඩියෝ එකත් එක්ක එහෙනම් ප්‍රශ්නයක් වුණා මොකද මේ මම මැරිලා කියලා පෝස්ටර් ගහලා තිබ්බා. ආ ඒක මේ රටේ වෙනවා. ඇත්තටම ඒ කියන්නේ වීඩියෝ එකේ මේ පිහෙන් ඇනලා මැරෙන විස්තරය තියෙන්නේ මිනි පිටියෙන් ඉදාගෙන ඉන්න විස්තරය. ඒකේ ඇත්තටම පෝස්ටර්ස් ගහලා තමයි මේ වීඩියෝ ෂූට් කරේ. කවුරු හරි එක්කෙනෙක් අරගෙන මේ මේ FB අප්ලෝඩ් කරලා ජූට් මැරලා ගිලා. කොහොමද වාසනාව ගම කොච්චිගඩේ ඒ කියන්නේ භූමි දහනය කරන්නේ බොරැල්ල සුසන භූමි මේකට ජූඩ් වැඩේ ඒවා ඇස්පා කටවා යනවා දැන් ඉන්න කාලේ ඔය දැන් මැරුණ පසු ඔය දකින්න බෑනේ අනිවාර්යෙන් මම චාන්ස් එක තිබ්බ දැක්කා දැන් කොහොම කට්ටිය හැසිරුනේ කියලා අයියා ගැන නොකියා වෝල්ට ගැන කියන්න බෑ තහනම් වචනේ වෝල්ට ප්‍රනන්දු මාතෘකාව නම් ඒ මාතෘකාවේ ඉන්න කෙනෙක් තමයි සෙවනැල්ල MS ෆර්නාන්ඩෝ. තහනම් වචනේ ගන්න බෑ MS කතා නොකර. ඔව්. ඒ කියන්නේ දැන් මෙතන ඉන්න කොටත් දැන් හැමෝම කියනවා මේ අයියාගේ ගීතකුත් ගායනා කරන්න කියලා. දැන් අයියා ඉන්න කොටත් වෝල්ට නෑ මම අයියා මට කිව්වා ඒකාලේ මගේ සින්දු කියන්න එපා උඹ. ඔව් දැන් අයියා සුමාන ඇවිල්ලා සුසිල්ට කිව්වා උඹ සුසිල්ට කියන්න එපා. ඔව් අයියා මට කිව්වා අයියා මට සින්දු හදලා දුන්නා. ඔව්. මගේ සින්දු තියෙනවා නම් දැන් 200ක් ඒක 100ක් විතර දාලා තින්නේ අයියා. ඒ කාලේ මට මං කියන හැම ගීතයක් පුල්ලු ගණ පුරුතුකාරයා ලස්සන මල් දැක්කම මට ආසයි දෙනවා ගෑනු 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 කතා බොරුවෙන් දිවි ගෙවන මගේ හැම ගීතයක් වගේම හැදුවේ අයියා. ඉතින් මේ මේ ප්‍රියන්ත මේ මල්ලි කෙනෙකුට පුතෙකුට හෝ දුවෙකුට තමුන්ගේ පියාගෙන් අම්මගෙන් තාත්තගෙන් ඒ නමින් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ප්‍රසිද්ධිය කියන එක ප්‍රසිද්ධිය කියනක එකක් ජනප්‍රියත්වය කියන එක එකක් ප්‍රසිද්ධි මුදලට ගන්න පුළුවන් පත්‍රයේ ලොකු ඇඩ් එකක් දානවා මම වින්තරය මහිනා වේගිරින ප්‍රසිද්ධියක් තියෙනවා ඒක ප්‍රසිද්ධයි ජනප්‍රිය වෙන්න වෙනම දෙයක් ජනප්‍රිය වෙන්න දැන් මම අයියාගේ සින්දු කිව්වා කියලා මම ජනප්‍රිය වෙන්නේ ඒක මගේම දෙයක් තියෙන්න ඕනේ මගේම දෙයක් තියෙන්න ඕනේ හැබැයි ඒ නමෙන් ප්‍රසිද්ධියක් ගන්න පුළුවන් එතනින් තල්ලුවක් ගන්න පුළුවන් ඒ තල්ලුව යන ගමන් තමුගේ දේවල් ඉදිරිපත් කරන්න ඕනේ එතකොට තමයි ඒ තල්ලුව දින ගමන් කාර්යය තල්ලු කරන්න ඕනේ නේ තල්ලු කරන්න ඕනේ 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 නෑ නැත්නම් මොකද කියන්නේ අයියෝ සින්දුව කියන්නේ ඔව් අපි කියන්නේ හොඳ මොකද හැම දිනාගේ විල්ලුමක් තියෙනවා අපිත් කියනවා දැන් මම එක රූකාන්ත එක මං ගීතයක් ගායනා කරන්න ගියා කි ස්ටුඩියෝ එකට ඔව් එතනදී ස්ටුඩියෝ හයිති මාත්‍යා මට ඇලගුවා මේ මේ බෝල්ඩ් කැමති නැද්ද අයියාගේ සින්දු දාසයක් කරන්න කියලා මං කිව්වා මිස්ටර් කොතලා මේ අයියාගේ දරුවෝ ඉන්නවනේ ඒගොල්ලෝ කියන්නේ ඔයා කියනවනම් මං දාසයක් කරනවා කිව්වා ඊට පස්සේ යම් කිසි සාකච්ඡා මං කිව්වා එනං ඒ ඔරිජිනල් සවුන්ඩ් මියුසික් දෙනවා නම් වයිලින් තබ්ලා එහෙම ගාල් දෙනවා නම් මං කරන්නම් කියලා ඒ සින්දු සෙට් එක කිව්වා ඒ සින්දු සෙට් එක ආයිසරයක් මතු වුණා ආයි ඔබගේ හදමාගේමයි හහයිදයි රූපේ පෙම්ලෝනි විදි මාදුරු සුන්දර සීනේ දැන් ගොඩ ජනප්‍රියය ආයි එන ඒ පෙම්ලෝ කිය පෙම්ලෝ කිය හොඳයි පෙම්ලව නින්දිදි මාදුරු සුන්දර සිහිනේ දැන්දිය වී ඇත සදවගේ ලස්සන මූණේ ඒ විශේෂ කරනවා අජිත් අපිට බ්‍රෑන්ඩඩ් මේ වාදක මණ්ඩලයත් අජිත් කියන්නේ හොඳට ටෙම්පරද වෙච්ච වාදකෙක ලංකාවේ සිටිනවන වාදකයෝ 25ක් ඒ 25න් ජනප්‍රිය වාදකයන් 25න් එකකින් තමයි අපි එකනේ අපි මීගමෝඩ අරගෙන ගියේ අපි තේසින් අතරින්නේ දැන් ප්‍රියන්ත බට මේ වැඩේ කියනවනේ මම කවුද මියුසික් බ්‍රෑන්ඩ් එක මොකවලු බෑන්ඩ් එකක් නේද අජිත් බං කරන්නේ බර කිව්වා ඒ නම තියනවා වැඩ කාර්යයනේ හොඳයි මම සුබ පතනවා බ්‍රෑන්ඩ් වාදක මණ්ඩලයට මෙන්න බ්‍රෑන්ඩ් ගීතයක් මෙන්න හොඳයි තවත් ගීතයක් පෙම් ලව නින්දෙදි බ්‍රෑන්ඩ් සමග ලියයි බැලු බැලු අත එලියයි
වඩින්ද දිමාදුට සුන්දර නලවාලා කුල සලාලා මුවවිදහලා සිනා නගාලා රන්දාලා අන්දාලා නාරිලතාලීලා අදේ කුපියයි සිතනලියයි බැලු බැලුවට එලියයි අදේ කුපියයි සිතනලියයි බැලු බැලු අතර එළියයි පෙම්ලව නින්ද දිමාදු සුන්දර සීනේ ඊටම අරගෙන ගියා වෝල්ට ඔබ සුති අපි යනවා කෙලින්ම ජූඩ්ගේ ගීතයකට ජූඩ් ඩ්‍රැගන්ස් මෙරේ මිතවා මිතවා आजा तुझको पुकारे मेरे गीत रे मेरे गीत रे ओ मेरे मितवा मेरे गीत रे आजा तुझको